नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा सांगरुवनट समदा महासांग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපට මේ උතුම් ධර්ම විනය පැහැදිලිව පිරිසිදුව කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ස්වාක්කාත සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම දෙදෙවලෝට අධිපති පින්වත් සක්දෙවිඳුන් ඇතුළු සතරවරම් දෙව් රජ දරුවන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අදහස පෙරදැරි කරගෙන පින්වත් නාමල් රූපසිංහ පුතුණුවන් විසින්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුද්ධ ශාසනයක් මුණගැහෙනවා කියන්නේ ලෝකේ කලාතුරකින් මිනිස්සෙට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. එතකොට පින්වතුනි, මේ බුද්ධ ශාසනයක් මුණගැහිලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන මනාකොට හිත පහදවා ගන්න, ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ස්වාක්වාත සී සද්ධර්මය ගැන මනාකොට හිත පහදවා ගන්න, ඒ වගේම මේ ආරි මහා සංඝරත්නය ගැන මනාකොට හිත පහදවා ගන්න කෙනෙකුට ලැබෙනවා නම් ඒක තමයි ඒ කෙනාගේ ජීවිතයේ යාට ලැබෙන දුර්ලභ ලාභය. ඒක තමයි ශ්‍රද්ධා ලාභය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ලැබීම් අතර කෙනෙක්ගේ ඒ ලැබීම් භව භෝග සම්පත් වේවා, ඥාති සම්පත් වේවා, ඒ වගේ ලැබීම් අතර කෙනෙක් සසරුදුකින් නිදහස් කරන ශ්‍රද්ධා ලාභය ලැබීම තරම් වෙන ලැබීමක් අග්‍ර වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන අතිශයින් විස්මිතයි. ඒ බුද්ධ ශාසන ගැන තොරතුරු මේ බුද්ධ දේශනාවල භාග්‍යතුන් වහන්සේ අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත බුදුරජාණන් වහන්සේගේ විස්තර අපිට දේශනා කරලා තියෙන මේ බුද්ධ ශාසන ගැනත් හිත පහදවා ගන්න. ඒ විදිහට අපි මේ බුදුරජාණන් වහන්සේලා ගැන, ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන ගැන අපිට හිත පහදවා ගන්න ඉතාම වටිනා ඒ දුර්ලභ අහන්න නොලැබෙන කාරණාවක් සඳහන් වෙන ලස්සන අතීත විස්තරයක් තමයි අද මම මේ පින්වතුන්ට දේශනා කරන්නේ. පින්වතුනි, අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබලා ඒ මුල් අවුරුදු 20 තුල, ඒ මුල් අවුරුදු 20 තුර බුද්ධ ශාසනයේ සිල්පද පැනවීමක් සිදු වෙලා තිබුණේ. එතකොට මේ සිද්ධිය සිද්ධ වෙනකොට ඒ බුද්ධ ශාසනයේ මුල් කාලයේ සිදුවීමක් තමයි මේ. ඒ කාලේ පින්වතුනි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේරංජා නුවර. භාග්‍යතුන් වහන්සේ වේරංජා නුවරට වැඩපු වෙලාවේ වේරංජ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේ සමග පිළිසඳර කතා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේත් එක්ක යම්කිසි දහම් කාරණා ගැන සාකච්ඡාවක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරා වේරංජ බ්‍රාහ්මණයා පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන. පැහැදිලා වේරංජ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ වේරංජා නුවර මේ වස් කාලේ වැඩ සිටින සේක්වා කියලා. ඊට පස්සේ පින්වතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේ නිහඬව ඒ ආරාධනාව පිළිගත්තා.
පිරි අරගෙන භාගතුන් වහන්සේ දැන් වේරාංජා නුවර වස් වැසුවා. පින්වතුනි මෙන්න මේ කාලේ වේරාංජා නුවරට දුර්භික්ෂයක් ඇති වුණා. ඒ දුර්භික්ෂය ඇති වෙලා එතකොට ඒ වේරාංජා නුවර හිටපු මිනිස්සුත් ඒ තමන්ගේ ඒ ගොවිතැන් පාළු වුණාට පස්සේ රජයෙන් දෙන සලාක වලින් තමයි ජීවත් වුණේ. ඒ වගේම ඒ කාලේ භාගතුන් වහන්සේ ප්‍රමුඛ ඒ ශ්‍රාවක සංඝරත්නයේ පිණ්ඩපාතයේ වැඩියට දානිම් හම්බුනේත් නැහැ. වේරංජා බ්‍රාහ්මණයටත් පින්වතුනි වැඩ කටයුතු ඇස්සේ කොහොම හරි භාගතුන් වහන්සේට වස් ආරාධනා කරා කියලත් අමතක වුණා. ඉතින් ශ්‍රාවක සංඝරත්නය කිසිදු වෙනසක් නැතිව ඒ දුර්භික්ෂ කාලේ අස්වැයන්ට දෙන යවහාල් වළඳලා භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන ශ්‍රාවක සංඝරත්නය යවහාල් වළඳමින් මේ වස් කාලේ වැඩ හිටියා. මෙන්න මේ දුර්භික්ෂ අවස්ථාවල් වල භාග්‍යතුන් වහන්සේ මේ වේරංජා නුවර වස්වසමින් ඉන්න අවස්ථාවේ තමයි මෙන්න මේ කතා සංවාපයේ භාග්‍යතුන් වහන්සේත් ඒ වගේම අපගේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහ රහතන් වහන්සේත් අතර සිදු වුණේ. පින්වතුනි අතකෝ ආයස්මා සාරිපුත්තස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්ක උදපාද්‍ය. අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට මෙන්න මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා ඒ හවස් කාලි භාවනාවෙන් නැගිටිට පස්සේ. මොකද්ද ඒ? කතමේසානං කෝ බුද්ධානම් භගවන්තානම් බ්‍රහ්මචරියං න චිරට්ටිටිකං අහෝසි. මොන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුනේ නැත්තේ? කතමේසං බුද්ධානම් භගවන්තානම් බ්‍රහ්මචරියං චිරට්ටිටිකං අහෝසි. මොන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුනේ කියලා මෙන්න මේ වගේ සිතිවිල්ල සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඇති වුණා. අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයන් පතිසල්ලාන වුට්ටිතෝ යේන භගවා තේනුප සංකම. අපගේ සාරිපුත්තයන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. පැමිණ භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදු වූච. වාඩි වෙච්ච අපගේ ඒ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා, ඉදමයිහං භන්තේ රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මට හවස්වරුවේ භාවනාවෙන් වැඩ ඉඳිද්දි මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා. කතමේ සංකෝ බුද්ධානම් භගවන්තානම් බ්‍රහ්මචරියන්න චිරට්ටිතිකං අහෝසි. කතමේ සම්බුද්ධානම් භගවන්තානම් බ්‍රහ්මචරියන් චිරට්ටිතිකං අහෝසි. ස්වාමිනී භාගතුන් වහන්සේ, මොන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුනේ? මොන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුන් නැත්තේ කියලා මට මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා. ඊට පස්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, සාමිනී භාග්‍යතුන් වහන්ස, මොන මොන භාග්‍යතුන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුනේ? මොන මොන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනද බොහෝ කාලයක් පැවතුනේ නැත්තේ කියලා. එතකොට මේ බ්‍රහ්මචරියං කියල් කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනයට කියන තවත් නමක්. අපගේ භාගතුන් වහන්සේ පිංගතුණේ ඒ වෙලාවේ ඒ අතීතෙන් වැහි ගියපු ඒ විස්තර සාරිපුත්ත මහරහතන් වහන්සේට කියා හිටිනවා. භගවතෝච සාරිපුත්ත විපස්සීස. සාරිපුත්ත විපස්සී භාග්‍යතුන් වහන්සේගේ, භගවතෝච සිඛිස සිඛී බුදුරජාණන් වහන්සේගේ, භගවතෝච වෙස්සභුස්ස ඒ වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මචරියන් ඒ බුද්ධ ශාසන ඤර්චිරට්ටිතිකං අහෝසීව බොහෝ කාලයක් පැවතුනේ නැහැ. භගවතෝච සාරිපුත්තස්ස කකුසන්ධස්ස කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ, භගවතෝච කෝණාගමනස්ස කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ, කස්සපස්ස භගවතෝච කස්සපස්ස කස්සප බුදුරජාණන් වහන්සේගේ,
බ්‍රහ්මචරියන් ඒ බුද්ධ ශාසන චිරට්ටිතිකං අහෝසි බොහෝ කාලයක් පැවතුණා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අතීතයේ වැඩ හිටපු මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන ගැන තමයි මේ දේශනා කරන්නේ. පින්වතුනි, මේ පින්වතුන් අහලා ඇති, අපගේ බුදුරජාණන් වහන්සේට කලින් කල්ප 91කට කලින් ඉස්සෙල්ලා මේ ලෝකෙ කල්ප 91කට කලින් පහළ වුණා විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මහා භද්‍ර කල්පයට කල්ප 91කට කලින් ඒ විපස්සී භාගතුන් වහන්සේගේ ඒ බුද්ධ ශාසනයේ ඒ ආශ්චර්යමත් කරුණු ඒ විස්තර භාගතුන් වහන්සේ අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට පින්වතුනි, මේ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කල්ප 60ක් යනකම් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ නැහැ. බුද්ධ ශාසනයක් පැවතුන්නේ නැහැ. සත්වයා සසරින් නිදහස් කරන ධර්මයක් ඇහුන්නේ නැහැ. ශාවක සංඝරත්නේ වැඩ හිටියේ නැහැ. පූජා කරපු දානයක් මහත්ඵල මහානිසංස වෙන ස්වභාවයක් ඒ කාලේ තිබුණේ නැහැ. කරන වන්දනාවක් මහත්ඵල මහානිසංස වෙන ස්වභාවයක් ඒ කාලේ තිබුණේ. ඊට පස්සේ මීට කල්ප 31කට කලින් තමයි පින්වතුනි සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අපගේ විපස්සී භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ, ඒ කියන්නේ මීට කල්ප 91කට කලින් මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 80,000ක් වෙච්ච කාලේ තමයි විපස්සී භාගතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඊට පස්සේ කල්ප 60,000ක් ගත වෙලා ඒ මීට කල්ප 31කට කලින් සිකී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70,000ක්. ඊට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා කාලයක් ගියා. මිනිසුන්ගේ ආයුෂ ආර අවුරුදු 70,000 ඉඳලා අඩු වෙලා අවුරුදු 10 දක්වා අඩු වුණා. අඩු වෙලා මිනිස්සු බොහෝ සෙයින් තමන්ගේ ඒ රාග ද්වේෂ මෝහ උත්සන්න වීම නිසා විනාශයටපත් වෙලා ආයිත් මිනිස්සු ගුණධර්ම දියුණු කරන්න පටන් අරගෙන මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80 අසංඛ්‍ය දක්වා වැඩි වුණා. එහෙම වැඩි වෙලා ආයෙත් මිනිසුන්ගේ ගුණධර්ම පිරිහෙන්න පටන් අරන් ඒ ආයුෂ අවුරුදු 100ට එතනින් 90,000ට 80,000ට 70,000ට අඩු වෙලා මිනිසුන්ගේ ආයුෂ 60,000ක් වෙච්ච කාලේ ඔන්න පහළ වුණා වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ඒ කල්පෙම. ඊට පස්සේ පින්වතුනි, එතන ඉඳන් කල්ප 30ක් ආයේ බුදුවරු ලෝකේ පහළ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න ලැබුණේ නැහැ. බුද්ධ ශාසනයක් ගැන අහන්න ලැබුණේ නැහැ. ශ්‍රී සද්ධර්මය ගැන අහන්න ලැබුණේ නැහැ. ශ්‍රාවක සංඝරත්නේ වැඩ හිටියේ නැහැ. ඊට පස්සේ තමයි පින්වතුනි මේ මහා භද්‍ර කල්පය, මේ යුගයේ සොඳුරුම කල්පය, මේ භද්‍ර කල්පය ඇති වුණේ. එතකොට ඒ භද්‍ර කල්පයේ මුල් අවස්ථාවේ තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතකොට මිනිසුන්ගේ වයස අවුරුදු 40,000. එතකොට ඒ අවුරුදු 40,000 ක්‍රමයෙන් 10ට අඩු වෙලා ඊට පස්සේ ආයි මිනිසු පිරිහිලා, පිරිහීම නිසා ඒ 10ට අඩු වෙච්ච ස්වභාවයෙන් ආයි මිනිස්සු ගුණධර්ම දියුණු කරන්න පටන් ගන්න, ටික ටික ආයස වැඩි වෙලා, ආයස අසංකේයයට වැඩි වෙලා, ආයත් මිනිසුන්ගේ ගුණධර්ම පිරිහිලා ආයස අඩු වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක් වෙච්ච කාලේ තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එතකොට මේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා මිනිසුන්ගේ ගුණධර්ම පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා ආයත් අසංකේයයට වැඩි වෙලා, ආයත් ගුණධර්ම පිරිහීම නිසා අවුරුදු 20,000ට අඩු වෙච්ච කාලේ තමයි කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා මිනිස්සු පිරිහිලා වයස අඩු වෙලා 10ට, ආයත සංකේත වැඩි වෙලා අවුරුදු 120ක් වෙච්ච අවස්ථාවේ තමයි අපගේ සරණ ගිය ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතකොට මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන වලින් ඒ අපගේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ, ඒ වගේම සීකී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ, ඒ වගේම වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවතුනේ නැහැ. හැබැයි පින්වතුනි, කකුසඳ බුදුරජාණන් වහන්සේගෙත්
කෝනාගමන බුදුරජාණන් වහන්සේගේත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේත් බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුණා. ඒ වෙලාවේ පින්වතුනි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, කෝනුකෝ භන්තේ හේතු කෝ පච්චයෝ යේන භගවතෝච විපස්සීස භගවතෝච සිඛීස භගවතෝච වේසබුස්ස බ්‍රහ්මචරියං නචිරට්ඨිතිකං අහෝසීති. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මොන හේතුවක් නිසාද මොන ප්‍රත්‍ය නිසාද ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේත් ඒ සිඛී බුදුරජාණන් වහන්සේගේත් වෙස්සබෝ බුදුරජාණන් වහන්සේගේත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුනේ නැත්තේ මොකද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහන. භගවාච සාරිපුත්ත විපස්සී, භගවාච සිඛී, භගවාච වෙස්සබෝ සාරිපුත්ත ඒ භාග්‍යවත් අරහත් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, ඒ වගේම සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, වෙස්සබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කිලාසුනෝ අහේසුම් ශාවකාණං විත්තාරේන ධම්මං දේශේතු. ඒ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි ශ්‍රාවකයන් වහන්සේලාට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න පෙළඹුණ නෑ කියන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා විස්තර වශයෙන් ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන්න පෙළඹුණ නෑ. අපකංචනේ සං අහේස් අහෝසි සුත්තං ගෙයියං. ඒ නිසා ඒ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන්න ඒ බුදුරජාණන් වහන්සේලා උත්සාහවත් නොවෙච්ච නිසා ඒ බුද්ධ ශාසනවල පින්තුනි නවාංග ශාස්ත්‍රු ශාසනය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සූත්‍ර, ඊට පස්සේ ගෙයිය, ගෙයිය කියලා කියන්නේ ගාථා සහිත දේශනා, ඊට පස්සේ වෙයියාකරණ කියන්නේ ගාථා රහිත දේශනා, ඊට පස්සේ ගාථා කියන්නේ ගාථා වලින් කරපු දේශනා ධම්මපද ආදී, ඒ වගේම උදාන, ඒ බුදුරජාණන් වහන්සේලා ඒ දහම් සංවේගයෙන් ඇති කරන උදාන, ඒ වගේම ඉති උත්තක, බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියන ආකාරයෙන් ඒ දේශනා වේ සඳහන් වන දේශනා, ජාතකං, ඒ බුදුරජාණන් වහන්සේලාගේ අතීතයේ ගත කරපු බෝසත් අවදිවල ඒ සිදුවෙච්ච සිදුවීම් ගැන විස්තර, අබ්භූත ධම්ම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ආශ්චර්යමත් අද්භූත කාරණා ගැන සඳහන් වන දේශනා, වේදල්ල, බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා කියන මේ නවාංග ශාස්ත්‍රු ශාසනය බොහෝ කොට තිබුණේ නැහැ කියන. මොකද බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරන්න පෙළඹුණේ නැති නිසා නවාංග ශාස්ත්‍රු ශාසනයේ මේ බුද්ධ ශාසනවල අඩුයි. අප්පඤ්ඤත්තං ශාවකාණං සික්ඛාපදං. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවල තිබෙත් නැහැ. අනුද්දිට්ඨං පාතිමොක්ඛං ප්‍රාතිමොක්ඛය උදෙසල තිබෙත් නැහැ. පින්වතුනේ දීර්ඝාස තියෙන බුද්ධ ශාසනවල ඒ කාලේ ඉන්න මිනිස්සු ගුණධර්මයන්ගෙන් ගොඩාක් දියුණු වෙලා හිටියේ. ඒ නිසා ශික්ෂාපද පැනවීමේ කාරණාවක් ඒ බුද්ධ ශාසනවල සිදුුනේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයන් ධර්මයේ භාගතුන් වහන්සේ හමුවට ඇවිල්ලා ඒ ධර්ම විනී හික්මෙන්න පටන් ගන්න සුළු කලකින් ධර්මය අවබෝධ කරලා අරහත්ත්වයට පත් වෙන නිසා ශික්ෂාපද පැනවීමේ අවස්ථාවක් ඒ කාලේ බුදුරජාන් වහන්සේලාට උදා වුණේ නැහැ. ඒ නිසා අනුද්දිට්ඨං පාතිමොක්ඛං ප්‍රාතිමොක්ඛය උදසන්න ඒ බුද්ධ ශාසනවල සිදුුන්නේ. පින්වතුනි ප්‍රාතිමොක්ඛය කියලා කියන්නේ මෙතන මේ බුදුරජාණන් වහන්සේලාගේ ආනා ප්‍රාතිමොක්ඛය කියන ඒ භාග්‍යතුන් වහන්සේ පනෝපු ශික්ෂාපද. මොකද සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ඕවාද ප්‍රාතිමොක්ඛය හැම බුද්ධ ශාසනයකම දේශනා කරනවා. හැබැයි ශික්ෂාපද විස්තර කියන්නේ ශික්ෂාපද දේශනා කරන ආනා ප්‍රාතිමෝක්ෂ දේශනාවක් ඒ කාලේ තිබිලා නැහැ. මොකද ශික්ෂාපද පනවල තිබුණේ නැති නිසා. ඔන්න හේතු නිසා අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න හේතු නිසා තමයි කියනෝ ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුනේ නැත්තේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කොට නවාංග ශාස්ත්‍රු ශාසනයේ දේශනා කරන්න, විස්තර වශයෙන් දේශනා කරන්න, ධර්ම දේශනා කරන්න උත්සාහවත් නොවෙච්ච නිසා, නවාංග ශාස්ත්‍රු ශාසනයේ අඩු වෙච්ච නිසාත්
ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ශික්ෂාපද පනවල තිබ්බේ නැති නිසාත් ප්‍රාතිමොක්ෂය උදෙසල තිබ්බේ නැති නිසාත් මේ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුනේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේසං බුද්ධානම් භගවන්තානම් අන්තරධානේන. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ බුද්ධානු බුද්ධානං ශාවකානං අන්තරධානේන. බුද්ධානු බුද්ධ ශාවකයෝ කියන්නේ පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම පැවිදි උපසම්පදාවට පත් කරපු ශ්‍රාවකයන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවදී ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම පැවිදි උපසම්පදා කරපු ශ්‍රාවකයන්ට තමයි බුද්ධානුබුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එතකොට මේ බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවටත් පස්සේ යේතේ පච්චිමා ශාවකා, එය පස්සේ ශාසනයට ඇතුළු වෙච්ච ශ්‍රාවකයෝ නානා නාම එක එක නම් වලින් නානා ගෝත්‍ර එක එක ගෝත්‍ර වලින් ඊට පස්සේ නානා කුලා පබ්බජිත එක එක කුල වලින් මේ පැවිදි වෙච්ච අය තේසං තම් බ්‍රහ්මචරියං කිප්පඤ්ඤේව අන්තර දහපේසුන්, ඒ අය ඒ බුද්ධ ශාසනයේ ඉක්මනින්ම අතුරු දහන් කරා. සේයතාපි සාරිපුත් එක්ක මෙන්න මේ වගේ කියනු. නානා පුප්පහානි පලකේ නික්කිතානි, එක එක ජාතියේ මල් ඔන්න මල් ආසනයක ඔන්න මල් විසිරිලා තියෙනවා. සුත්තේන අසංගීහිකතානි, ඒ මල් නූලකින් අමුණල නෑ. තානි වාතෝ විකරති විදමති විද්ධන්සේති, ඒ මල් මොකද වෙන්නේ දැන් මල් ආසනයක මල් වැලක් ගොතල නැතුව මල් ආසනයක මල් විසුරල තියෙනකොට ඒ මල් වලට වෙන්නේ හුළඟක් ආවම මල් ටික විසිරිලා යනවා. අන්න ඒ වගේ යථාතං සුත්තේ අසංගහිතතා ඒව මේව කෝ සාරිපුත්ත, තේ සම්බුද්ධානම් භගවන්තානං අන්තරදානීන, ඒ අර මල්වල මල් නූලකින් අමුණ තිබ්බේ නැති නිසා මල් ටික විසිවිලා යනව වගේ ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ බුද්ධානුබුද්ධානං ශාවකානං අන්තරදානීන, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ බුද්ධානුබුද්ධක ශ්‍රාවකයෝ පිරිනුවම් පෑවට පස්සේ යේතේ පච්චිමා ශාවකා, පස්සේ කාලි බුද්ධ ශාසනය පැවිදි වෙච්ච ඒ ශ්‍රාවකයෝ නානා නාම එක එක නම් වලින් එක එක ගෝත්‍ර වලින් නානා කුලා පබ්බජිතා එක එක කුල වලින් පැවිදි වෙච්ච ඒ පිරිස තේතම් බ්‍රහ්මචරියං කිප්පඤ්ඤේව අන්තර දාපේ සුන්යය නිසා ඒ බුද්ධ ශාසනය ඉක්මනින්ම අතුරු දහන් වෙලා ගියා කියන. ඒ කියන්නේ යොප්පගේ විපස්සී භාග්‍යතුන් වහන්සේ, සීකි භාග්‍යතුන් වහන්සේ, වෙස්සබුහු භාග්‍යතුන් වහන්සේලා, ඒ භාග්‍යතුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ විස්තර වශයෙන් ධර්මීය දේශනා කරන්න පෙළඹුණේ නැති නිසා, ඒ නවාංග ශාස්ත්‍ර ශාසනය අඩු වුණ නිසා, ඒ වගේම ශික්ෂාපද පැනවීමක් සිදු කරගෙන තිබුණේ නැති නිසා, ප්‍රාතිමෝක්ෂය උදෙසුවේ නැති නිසා ඒ බුද්ධ ශාසන ඉක්මනින් අතුරුදහන් වෙලා ගියා. හරියට අර මල් ගොඩ වැලකින් බැඳලා නූලකින් අමුණල තිබෙන්නේ නැති නිසා මල් හුළඟට විසිරලා යනවා වගේ බුද්ධ ශාසන බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑවෙන් පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලැබපු ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලැබපු ඒ ශ්‍රාවකයෝ අනිවාර්යෙන් රහතන් වහන්සේලා බවට පත් වෙලා පිරිනුවම් පානවා. එතකොට ඒ රහතන් වහන්සේලාගෙන් පැවිදි වෙච්ච අනිත් අවශේෂ ශ්‍රාවකයන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ ඉක්මනින්ම අතුරු දහන් කරලා දානවා කි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කිලාසුනෝචතේ භගවන්තෝ අහේසුං ශාවකේ චේතසෝ චේතෝ පරිච්ඡෝ වදිතු. ඒ බුදුරජාණන් වහන්සේලා ඇයි ඒ බොහෝකට ධර්ම දේශනා කරේ නැත්තේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා බොහෝකට විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ භාග්‍යතුන් වහන්සේලා ශ්‍රාවකේ චේතසා චේතෝ පරිච්ඡෝ වදිතු. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ සිතින් සිත දැක දැක සිත බල බල තමයි කියනෝ අවවාද අනුශාසනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භූත පුබ්බන් සාරිපුත්ත,
කලින් එච්ච සිදුවීමක් කියන්නම්. වෙස්සබූ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ, ඒ අපගේ භාග්‍යවත් අරහත් වෙස්සබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අඤ්ඤතරස්මින් බිහිංසනකේ වනසණ්ඩි, ඒ එක්තරා භයානක වනයක සහස්සම් භික්ඛු සංඝං චේතසෝ චේතෝ පරිච්ඡෝදති අනුසාසති, ඒ මහා භයානක වනාන්තරයක දහසක් භික්ෂුන් වහන්සේලා එක්ක වැඩ ඉඳෙද්දී, එතකොට පින්වතුනි අපගේ වෙස්සබූ භාග්‍යවතුන් වහන්සේ එක්තරා කාලෙක එක්තරා අවස්ථාවක මහා භයානක කැලේක ශ්‍රාවකයන් වහන්සේලා දහස් නමක් පිරිවරාගෙන වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට වෙස්සබූ භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ සිතින් සිත බල බල අවවාද කරනවා, අනුශාසනා කරනවා. කොහොමද අනුශාසනා කරන්නේ? ඒවං විතක්කේත, මෙන්න මේ විදිහට විතර්ක කරන්න, මෙන්න මේ විදිහට විතර්ක කරන්න, මේ විදිහට හිතන්න කියන. මා ඒවං විතක්කේත, මේ වගේ දේවල් විතර්ක කරන්න එපා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ හිතින් හිත බල බල ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ සිතුවිලි අනුව බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, මේ විදිහට හිතන්න එපා, මේ විදිහට විතර්ක කරන්න. ඒවම් මානසිකරෝත, මේ දේවල් මානසිකාර කරන්න. මායේවම් මානසිකත්, මේ වගේ දේවල් මානසිකාර කරන්න එපා. ඒ කියන්නේ යමක් කුසල් නම් ඒ වගේ දේවල් විතර්ක කරන්න කියන, අකුසල් සහගත දේවල් විතර්ක කරන්න එපා කියන, කුසල් සහගත දේවල් මනසිකාර කරන්න, අකුසල් සහගත දේවල් මනසිකාර කරන්න එපා. මේ විදිහට බුදුරජාණන් වහන්සේලා ඒ ශ්‍රාවකයන් වහන්සේගේ සිතින් සිත ඒ බුදුරජාණන්සේගේ බුද්ධ ඥානයන්ගෙන් බල බල, ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයෙන් බල බල සිතින් සිත දෙක දෙක අනුශාසනා කරනු. ඉදං පජහත, මේ වගේ අකුසල් සහගත දේවල් දුරු කරන්න. ඉදං උපසම්පජ්ජ විහෙරතාති, මේ වගේ දේවල් මේ කුසල් සහගත අරමුණු උපදවාගෙන වාසය කරන්න කියලා ඒ ශ්‍රාවකයන්ගේ හිතින් හිත බල බල ඒ බුදුරජාණන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. බලන්න පින්වතුනි, ඒ කාලේ ඒ බුද්ධ ශාසනවලේ තිබිච්ච ආචාර්ය ඒ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ හිතින් හිත බල බල ඒ හිතින් හිත බල බල අනුශාසනා කරන ඔය ඔබ මේ විදිහට හිතන්න, මේ විදිහට විතර්ක කරන්න, මේවා හිතන්න, මේවා මානසිකාර කරන්න. අකුසල් සහගත දේවල් හිතන්න එපා, කුසල් සහගත දේවල් හිතන්න. අකුසල් සහගත දේවල් දුරු කරන්න, කුසල් සහගත දේ උපදවාගෙන වාසය කරන්න කියලා හිතින් හිත බල බල අනුශාසනා කරලා. එතකොට මේ විදිහට බලන්න කොයිතරම් ඒ බුද්ධ ශාසන ආශ්චර්යමත් වෙන්නේ නැද්දනේ පින්වතුනි. දැන් ඒ අතීත බුද්ධ ශාසන ඒ වගේ ආශ්චර්යෙන් යුක්තයි, ඒ වගේ ආශ්චර්යමත් දේවල් කරන්න පුළුවන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. මේ පින්වතුන් අහලා ඇති සමහර විට එක්තරා අවස්ථාවක ඒ අපගේ සාරිපුත්ත ප්‍රඥාවෙන් අග්‍රේශ්වර බුදුරජාණන් වහන්සේට පස්සේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වැඩ හිටිය අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ රහත් වෙන්න කලින් ඉඳෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේට මේ මහරහත් භාවයට පත් වෙන්න අවවාද අනුශාසනා කරන්නේ. දැන් එතකොට මේ අවවාදවල අනුශාසනාවල හික්මිලා ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා දැන් රහතන් වහන්සේ නමක් හැටියට වැඩ ඉන්නවා. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඊට පස්සේ පින්වතුනි එක්තරා කාලයක ඒ විදිහට අනුශාසනා කරද්දී බුදුරජාණන් වහන්සේ තමයි නුවණින් බලලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා, පින්වත් සාරිපුත්ත, දැන් මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේට අනුශාසනා කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ කරගත යුතු සියල්ල කරගෙන අවසන්. ඒත් ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේටත් බෑපින් වතුනි කෙනෙක් ඒ විදිහට හිතින් හිත බල බල උපදෙස් දෙන්න. ඒක කරන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඔයා මේ විදිහට හිතන්න, ඔබ මේ විදිහට කල්පනා කරන්න, මේ විදිහට කරොත් මේ විදිහට වෙනවා කියලා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම තමයි ඒ විදිහට අනුශාසනා කරන්නේ. මේ පිංගුතුන් තවත් අහලා ඇති අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයටත් අනුශාසනා කරලා, ඒ අනුශාසනාව නිසා ඒ ධනංජානි බ්‍රාහ්මණයා ගිහිල්ලා බ්‍රහ්මලෝකෙ ඉපදුනා. හැබැයි ඒ එයාට ඔහුට ඒ ධර්මය තවදුරටත් දියුණු කරගෙන ධර්මයත් අවබෝධ කරගන්න අවස්ථාව තිබ්බා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නෑ. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. එතකොට පින්වතුනි, බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලාගේ ආචාර්ය ගැනම නිරන්තරයෙන් අපි හිත හිතා හිත පහදව ගන්න ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අතකෝ සාරිපුත්ත පින්වත් සාරිපුත්ත, තස්ස භික්ඛු සහස්සස්ස, ඒ භික්ෂූන් වහන්සේලා දහස් නමට වෙස්සබුණා භගවතා අරහතා සම්මා සම්බුද්ධේන, ඒ භාග්‍යවත් අරහත් වෙස්සබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒවං ඕවාදිය මානානං, ඒ විදියට අවවාද කරද්දි, ඒවං අනුශාසිය මානානං, ඒ විදියට අනුශාසනා කරද්දි, අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින්සු, ඒ සියලු දෙනා වහන්සේගේම ආශ්‍රව ආයි හට නොගන්න ආකාරයෙන් නිරුද්ධ වෙලා ගියා. බලන්න පිංගුතුනි, බුද්ධ ආශ්චර්ය, ඒ බුදුරජාණන් වහන්සේලා අනුශාසන, ඒ මේ විදිහට හිතින් හිත බල බල බුදු කෙනෙක් අවවාද කරද්දි ඒ අනුශාසනාවේ හික්මෙන ශ්‍රාවකයන් වහන්සේලා ඉතින් කොහොමනම් සියලු කෙලෙස් දුරු නොකර ඉන්නද? එතකොට ඒ බුද්ධ ශාසනවල ආචාර්ය ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට අනුශාසනා කරද්දි ඒ ශ්‍රාවකයන් වහන්සේලා සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ඒ දහසක් නමම අරහත්ත්වයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තත්‍ර සුදං සාරිපුත්ත බිහිංසනකම් වනසණ්ඩං බිහිංසනකස්තස්මින් හෝති. කොහොමද මේ සාරිපුත්තේ වනේ කොච්චර භයානකද කියන්නේ? යෝකෝචි අවීතරාගෝ තං වනසණ්ඩං පවිසති. අවීතරාගී කෙනෙක් ඒ කැලේට ඇතුළු වෙනවා නම් ඒබු යේන ලෝමානි හංසන්ති, ඒ අයගේ ලොමු ඩහගැන්නෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ තරම් භයානක වනයක තමයි මේ සංඝයා වැඩ ඉඳලා තියෙන්නේ. අවීතරාගී කෙනෙක් ඒ කැලේට ඇතුළු වුණොත් ඒ අයගේ ලොමු ඩහගැන්නෙන තරම් මහා භයානක කැලේක තමයි මේ සංඝයා දහසම වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ, වෙස්සබූ බුදුරජාණන් වහන්සේ අර විදිහට සිතින් සිත බල බල අනුශාසනා කරන්නේ. මේ අනුශාසනාව නිසා මේ සියලු දෙනා වහන්සේ අරහත්ත්වයට පත් වුණා. ඔන්න ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේලා ඒ ශ්‍රාවකයන් වහන්සේලගේ හිතින් හිත බල බල අනුශාසනා කරපු නිසා ඒ බුද්ධ ශාසනවල මහා මනාකොට, ඒ කියන්නේ බොහෝ කොට නවංග ශාස්ත්‍රු ශාසනය තිබුණේ නැහැ. ඒ වගේම ඒ රහතන් වහන්සේලා, ඒ ස්වාමින් වහන්සේලා, ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඉක්මනින්ම අරහත්ත්වයට පත් වෙන නිසාත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ ඉන්න සියලු දෙනා වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙච්ච නිසාත් ඒ නිසා ශික්ෂාපද පැනවීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ආනාපාතිමෝක්ෂය දේශනා කරන්නෙත් නැති නිසා ඒ නිසාත් ඒ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවතුනේ නැහැ කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අයංකෝ සාරිපුත්ත හේතු අයං පච්චයෝ යේන භගවතෝච විපස්සිස්ස භගවතෝච සිකිස්ස භගවතෝච වෙස්සබුස්ස බ්‍රහ්මචරියං නචිරට්ටිතිකං අහෝසි. ඔන්න ඔය හේතුව නිසා තමයි ඒ වෙස්ස අපගේ විපස්සී බුදුරජාණන් වහන්සේගේත්, සිකී බුදුරජාණන් වහන්සේගේත්, වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේත් ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුනේ නැත්තේ. භාග්‍යතුන් වහන්සේගෙන් අපගේ සාරිපුත්තයන් වහන්සේ අහනවා, කෝපන භන්තේ හේතු කෝ පච්චයෝ යේන භගවතෝච කකුසන්දස්ස භගවතෝච කෝනාගමනස්ස භගවතෝච කස්සපස්ස බ්‍රහ්මචරියං චිරට්ටිතිකං අහෝසිත්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ, කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුනේ ඇයි කියලා ඇහුවා. එතකොට පින්වතුනි, මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ මහා භද්‍ර කල්පේම. කෝනාගමන බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියේ මේ මහා භද්‍ර කල්පේ. කස්සප භාග්‍යතුන් වහන්සේත් වැඩ සිටියේ මේ මහා භද්‍ර කල්පේ. එතකොට ඒක තමයි මේ භද්‍ර කල්පය කියන්නේ පින්වතුනි. මේ
කල්ප කාලාන්තරයකින් ඇති මේ ලෝකේ ඇතිවෙච්ච ඉතාම දුර්ලබ ඉතාම අග්‍රගණ්‍ය කාල පරිච්ඡේදය. එතකොට මේ බුද්ධ ශාසන තුනම බොහෝ කාලයක් පැවතුනා. ඒ වගේම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් දැන් පවතිනු. දැන් මේකට හේතුව මොකද්ද කියලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ. භගවාච සාරිපුත්ත කකුසන්ධෝ, සාරිපුත්ත කකුසන්ධ බුදුරජාණන් වහන්සේත් භගවාච කෝණාගමන බායේ භාග්‍යවතරහත් කෝණාගමන බුදුරජාණන් වහන්සේත් භගවාච කස්සපු ඒ කාසප භාග්‍යතුන් වහන්සේත් අකිලාසුනෝ අහේසුන් සාවකාණං විත්තාරේන ධම්මං දේශේතු. ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලාට විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරන්න මැලියුනේ නෑ කිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා විස්තර වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලාට ධර්මය දේශනා කරා. බොහෝ කොට ධර්ම දේශනා පවත්වල. බහුංචනේසං අහෝසි. ඒ නිසා බුදුරජාණන් ඒ බුද්ධ ශාසනවල සූත්‍ර, ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර දේශනා ගෙය්‍ය, ඒ කියන්නේ ගාථා සහිත සූත්‍ර දේශනා, වෙය්‍යාකරණ කියන්නේ ගාථා රහිත දේශනා, ඒ කියන්නේ අනත්ත ලක්කන සූත්‍රය, ඒ වගේම දම්සක් පැවතුම් සූත්‍රය ආදී ගාථා රහිත දේශනා. ගාථා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාථා හැටියට අදාළ ඒ ධම්මපද ආදී ඒ දේශනා. උදාන, ඒ බුදුරජාණන් වහන්සේලාගේ උදාන. ඉති උත්තක කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියන ආකාරයෙන් දේශනාවේ සඳහන් වන දේශනා. ජාතකයේ බුදුරජාණන් වහන්සේලාගේ අතීත බෝසත් අවදී විස්තර ඇතුළත් දේශනා. අද්භූත ධම්ම බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්ය අද්භූත කාරණා සඳහන් වෙන දේශනා. ඒ වගේම දහම් සාකච්ඡා කියන වේදල්ල කියන මේ නවංග සාස්තු ශාසන බොහෝ කොට තිබුණා කියන. පඤ්ඤත්තං ශාවකාණං සික්ඛාපදං. ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ බුදුරජාණන් වහන්සේලා ශික්ෂාපදත් පනවල තියෙනවා. උද්දිට්ඨං පාතිමුක්ඛං. ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලාට පාතිමුක්ඛයේ උදෙසන්නත් පනවල තියෙනවා. එතකොට පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කොට ධර්ම දේශනා කරපු නිසා ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝ කොට ධර්මයෙන් අනුශාසනී ප්‍රාතිහාරයෙන් අනුශාසනා කරපු නිසා ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල නවාංග ශාස්ත්‍රු ශාසනය බොහෝ කොට තිබුණා කියනවා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාට ශික්ෂාපදත් පනවා වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා සංඝයාට කාලෙන් කාලෙට එකතු වෙලා සමගිව රැස් වෙලා ඒ ශික්ෂාපද ගැන සඳහන් ඒ ප්‍රාතිමෝක්ෂය උදෙසන්න කියලාත් පනවල තියෙනවා. එතකොට පින්වතුනි, ඒ සමහර බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල දැන් අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනේ අපගේ භාග්‍යතුන් වහන්සේ මාසෙකට දෙසරයක් ප්‍රාතිමෝක්ෂ උදසන්න පනවල තියෙන. ඒ කියන්නේ අවපක්ෂයට එක වාරයකුත්, පුරපක්ෂයට එක වාරයකුත් වශයෙන්. හැබැයි අපගේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වතුනි අවුරුදු 6කට වතාවක් තමයි සංඝයා ප්‍රාතිමෝක්ෂ උදෙසල තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එක අවස්ථාවක කරන ප්‍රාතිමෝක්ෂ උදෙසීම, ඒකෙන් සංඝයා අවුරුදු 6ක් පුරාවට හික්මිනු. එතකොට පින්වතුනි, මිනිසුන්ගේ ආයස අඩු වීමත් නිසා, ඒ මිනිසුන්ගේ ගුණධර්මවල බොහෝ සෙයින් අඩු වීමක් තියෙන නිසා තමයි ඒ විදිහට ඒ ආයස අඩු වෙන්නේ ඒ බුද්ධ ශාසනවල එක එක වෙනස්කම් සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කොට ධර්මයේ දේශනා කරලා තියෙන නිසා, ඒ වගේම නවංග ශාස්ත්‍රීය ශාසනය ඒ නිසා බොහෝ කොට තියෙන නිසා, ඒ වගේම ශික්ෂාපදත් පනවල තියෙන නිසා, ප්‍රාතිමෝක්ෂයත් උදෙසලා තියෙන නිසා, තේසම් බුද්ධානම් භගවන්තානම් අන්තරදහනේන, ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පෑවත් බුද්ධානුබුද්ධානම් ශාවකානම් අන්තරදානේන, ඒ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලැබපු ඒ ශාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සෙත්, යේතේපි පච්චිමා ශාවකා, ඒ පස්චිම ශාවකයෝ පස්සේ පැවිදි උපසම්පදාවෙන ඒ ශ්‍රාවකයන් වහන්සේලා, ඒ කියන්නේ නානා නාම එක එක නම් වලින්, එක එක ගෝත්‍ර වලින්, එක එක කුල වලින්
මේ පැවිදිවෙනේ සියලු දෙනා වහන්සේ තන් තේතම් බ්‍රහ්මචරියන් චිරං දීගමද්ධානං ඨපේතුං ඒ ශාවකයන් වහන්සේලා ඒ බුද්ධ ශාසනයේ බ්‍රහ්මචරියාව බොහෝ කාලයක් පැවත්වාගෙන ආවා. සේයතාපි සාරිපුත්ත නානා පුප්පානි පලකේ නික්කිත්තානි සුත්තේන සුසංග හීතානි. සාරිපුත්ත හරියට මල් ආසනීක තියෙන මල් නූලකින් ඇමිනුවා වගේ. නූලකින් ඇමුණුවට පස්සේ තානි වාතෝන විකරතින විද්දමති න විද්දංසේති. ඒ නූලකින් ඇමුණුවට පස්සේ මල් ටික එහෙ මෙහෙ හුලඟට විහිවෙන්නේ නැහැ වගේ. අර ඒව මේවකෝ සාරිපුත්ත තේ සම්බුද්ධානම් භගවන්තානං අන්තරදානේන ඒ බුදුරජාණන් වහන්සේගේ අතුරු දහන් වීමෙන් පිරිනුවම් පෑවෙන් පස්සේ බුද්ධානු බුද්ධානං ශාවකානං අන්තරදානේන. දැන් බුද්ධානු බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ භාගතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලැබපු ඒ ශ්‍රාවකයන් වහන්සේලා. අපගේ සාරිපුත්තයන් වහන්සේ, මහා මොග්ගලයන් වහන්සේ, ඒ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා, ඒ බුද්ධ භාගතුන් වහන්සේ ජීවමාන කාලේ වැඩ හිඳලා ඒ පැවිදි උපසම්පදාව ලැබපු බොහෝ දෙනා වහන්සේ, බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලැබපු මේ බොහෝ දෙනා වහන්සේලා බුද්ධානුබුද්ධක ශ්‍රාවකයෝ. එතකොට ඒ රහතන් වහන්සේලාගෙන් පස්සේ තමයි ඒ රහතන් වහන්සේලාගෙන් උපසම්පදාව අරගෙන ඒ විදිහට සංඝයා අවිච්චින්නව මේ තාක් වෙනකම් බුද්ධ ශාසනයේ වැඩ ඉන්නු. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවටත් පස්සේ අර අවශේෂ වශයෙන් බුද්ධ ශාසනයට ඇතුළු වෙන සියලු දෙනා වහන්සේ නානා නාම එක එක නම් වලින් නානා ගෝත්‍ර එක එක ගෝත්‍ර වලින් එක එක කුල වලින් පැවිදි වෙනේ සියලු දෙනා වහන්සේ තේතම් බ්‍රහ්මචරියං චිරන් දීගමද්ධානං ඨපේසුං ඒ ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂූන් වහන්සේලා ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පවතින ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පවත්වාගෙන ආවා. භාගතුන් වහන්සේ දේශනා කරන අයං කෝ සාරිපුත්ත හේතු අයං පච්චයෝ යේන භගවතෝච කකුසන්දස්ස භගවතෝච කෝණාගමනස්ස භගවතෝච කස්සපස්ස බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං අහෝසීති. සාරිපුත්ත ඔන්න ඔය හේතුව තමයි, ඔය හේතුව නිසා. ඒ හේතුව කියන්නේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කොට ධර්මය විස්තර වශයෙන් දේශනා කරපු නිසා, නවාංග ශාස්ත්‍රීය ශාස්ත්‍රයේ බොහෝ කොට තියෙන නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා ශික්ෂාපද පනවපු නිසා ශ්‍රාවකයන් වහන්සේලාට, ඒ වගේම ප්‍රාතිමෝක්ෂය උදෙසපු නිසාත් අන්න ඒ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුණා කියලා. එතකොට බලන්න පින්වතුනි, මේ සත් බුදුරජාණන් වහන්සේලා අතරින් ඒ අතීතයේ වැඩ හිටපු විපස්සී සිකී වෙස්සබූ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන මහා ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේලා මහා ආශ්චර්යමත් අයුරින් ශ්‍රාවකයන් වහන්සේලා හික්මවල තියෙන. හැබැයි ඒ බුද්ධ ශාසන නවාංග ශාස්ත්‍රු ශාසන බොහෝ කොට තිබෙන්නේ නැති නිසාත්, ශික්ෂාපද පනවපු නැති නිසාත්, ප්‍රාතිමොක්ෂිය උදෙසපු නැති නිසාත් ඉක්මනින්ම අතුරු දහන් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දීවමාන කාලේ සියලු දෙනාම ධර්මය අවබෝධ කරා. ඒ වගේම පින්වතුනි, මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුණා. ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝ කොට ධර්මයේ දේශනා කරපු නිසාත්, නවාංග ශාස්ත්‍රීය ශාසනය බොහෝ කොට තියෙන නිසාත්, ඒ වගේම ශික්ෂාපදත් පනවපු නිසාත්, ප්‍රාතිමොක්ඛ උදෙසපු නිසාත් මේ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුණා. ඊට පස්සේ පින්වතුනි, අපගේ සාරිපුත්තයන් වහන්සේ ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ, ස්වාමීනි භාගතුන් වහන්ස, එහෙනම් බොහෝ ධනයාට අනුකම්පා පිණිස අපගේ මේ ගෞතම බුද්ධ ශාසනයේත් භාගතුන් වහන්සේ අනුකම්පාවෙන් ශ්‍රාවකයන් වහන්සේලාට ශික්ෂාපද පනවන සේක්වා, ප්‍රාතිමොක්ඛ උදෙසන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ. භාගතුන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා, සින්නත් සාරිපුත්ත, අනාගතයේ ශික්ෂාපද පනවන්න හේතු කාරණා පහළ වෙනවා. භාගතුන් වහන්සේලා හේතුවේ අකාරණයේ ශික්ෂාපද පනවන්නේ, හේතු කාරණා පහළ වුණාම භාගතුන් වහන්සේ සුදුසු කාලේ ශික්ෂාපද පනවනවා, ප්‍රාතිමෝක්ෂ උදසනවා. ඒක නිසා ඔබ එය බලාපොරොත්තු වෙන්න කිය. ඉතින් මින්වන පින්වතුනි, අපගේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ශික්ෂාපද පැනවුවා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාට අඩ මාසකට වරක් පොය පොහොය කරන්න, ප්‍රාතිමොක්ෂය උදසන්න පැනවුවා.
ඒක නිසා නවාංග ශාස්ත්‍රීය ශාසනෙත් බොහෝ කොට තියෙන නිසා අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනෙත් බොහෝ කාලයක් දැන් පවතිනවා. දැන් අවුරුදු 2500 ගානකට වැඩිය බුද්ධ ශාසනය පැවතුනේ බුදුරජාණන් වහන්සේ විදිහට බොහෝ කොට ධර්මයේ දේශනා කරපු නිසාත්, ශික්ෂාපද පනවපු නිසාත්, ප්‍රාතිමුක්ෂය උදෙසපු නිසාත්. ඉතින් මිනුතුනි බලන්න මේ බුද්ධ ශාසනය කියන්නේ වගේ ආශ්චර්යමත් දෙයක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා ගැන හිත පහදව ගන්න එක, ඒ බුද්ධ ශාසන ගැන හිත පහදව ගන්න එක අපිට බොහෝ කාලයක් යහපත පිණිස, සැපේ පිණිස පවතිනවා. ඉතින් මේ පින්වත් සියලුම දෙනාටත් ඒ අපගේ අතීතයේ වැඩ හිටපු සියලු බුදුරජාණන් වහන්සේලා ගැන, ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල ආශ්චර්යවත් කරුණු ගැන හිත පහදවාගෙන, ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේලාගේ සී සද්ධර්මය ගැන, ඒ බුද්ධ ශාසනවල පිළිවෙත් පුරලා උතුම් වූ ධර්මය අවබෝධ කරලා සසර දුකින් නිදහස් වෙච්ච උතුම් ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවාගෙන, ඔබ අප සෑම සියලු දෙනාටම අපගේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේත් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ස්වාක්කාත සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ පින්වත් නාමල් රූපසිංහ පුතුණුවන් විසින්. ඉතින් පින්වතුනි මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවියන්ට විශේෂයෙන් ඒ අතීත බුද්ධ ශාසන ගැන ඒ අපි හිත පහදවාගෙන, ඒ බුදුරජාණන් වහන්සේලාගෙන බුද්ධ ශාසන ගැන හිත පහදවාගෙන රැස් කරගත් ඒ සියලුම පුණ්‍ය ධර්මයන් දෙදෙව්ලොවට අධිපති පින්වත් සක් දෙවිඳුන්, ඒ වගේම සතරවරම් දෙවිවරුන් ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පොළොවාසි දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා සියලු දෙවියෝ, බ්‍රහ්මයෝ, පින් කැමති නාගයෝ, ඔබ අප සෑම සියලු දෙනාගේ මිෂ්ඨකාමී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් සිං වෙලිත්වා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේක බල ධර්මයන්ගෙන් වෙලිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ඔබ අප සෑම සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත්මි දේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරන නාමල් රූපසිංහේ පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින්, සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්නට හෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා, ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත්මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා අසපුවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක අනගාരിക පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සුවසේම ගෞතම බුදුසසුනේ ගුණධර්ම දියුණු කරගෙන, පින් දැස් කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ස්වාක්කාත සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන පින්වත් නාමල් රූපසිංහ පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරුවරු දෙමව්පියන්ට, නෑදෑ හිතවතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන්, දෙවියන්ගේ රැකවරණයෙන්, රැස්කල පිණේ පුණ්‍යානුභාවයෙන් කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, වෙළෙහෙන දාම් කටයුතු, ගවිතෙන්පත් ආදිය අධ්‍යාපන කටයුතු ආදිය ඇතනම් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඉදිරි අනාගත ජීවිත වාසනාවන්ත වෙත්වා. සියලු කරදර බාධක දුරු වෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. නිදුන් නිරෝගී සුවපත් භාවයෙන් යුතු සුවසේම ගෞතම බුදුසසුනේ ගුණධර්ම දියුණු කරගන්න, පින් රැස් කරගන්න, උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුන් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාසල සේවා, සුවසේම උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ අපට
පැහැදිලි කර දෙන්න යෙදුණු. අපේ පින්න ස්වාමීන් වහන්සේට අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්න ස්වාමීන් වහන්සේ නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 0.71 232 8887 අමතලා මේ වගේම උතුම් සදහම් දේශනා වෙනුවෙන් දායකත්වය දරන්නට ඔබට පුළුවන්. නැවතත් ස්වාක්ඛාත සදහම් දේශනයේ මුණගැහෙමු. තෙරුවන් සරණයි ඔබට.